ශ්‍රීලංකා ක්‍රිකට් වලට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට ලොකු සේවයක් කළ ක්‍රීඩකයෙක් තමයි තිලකරත්න දිල්ෂාන් කියන්නේ. ක්‍රිකට් වලට තමන්ගේ පහරක් හඳුන්වලා දුන්නු මේ සුපිරි ක්‍රීඩකයාගේ මතකයේ ක්‍රිකට් වල කාලයක් තියෙයි. දිල්ෂාන් පසුගිය දවසක ක්‍රිකට් මාත්‍ලේ සංග්‍රහ වෙනුවෙන් තමන්ගේ එක්දින කණ්ඩායම නම් කරලා තිබුණා. මේ කණ්ඩායම හරි අපූර්ව කණ්ඩායමක්. කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක ප්‍රතිකාර වගේ දැන් ලබා දීලා තිබුණේ සනත්ට. දිල්ෂාන් කියන්නේ සනත් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගමන් මඟ වෙනස් කළ ක්‍රීඩකයා කියලා. ඒ වගේම එක්දින තරග රටාවේ මිහුණු ප්‍රහාරාත්මක ක්‍රීඩකයා සනත් නිසා මේ කණ්ඩායමේ තැන සනත්ට තරගයක් නැතුව දෙනවා කියලා දිල්ෂාන් කියන්නේ. කණ්ඩායමේ අනෙක් ආරම්භක ප්‍රතිකරණ ස්ථානයේ දීලා තියෙන සචින් තෙන්ඩුල්කාට දිල්ෂාන් කියන්නේ සනත් එක් පැත්තකින් පහර දෙද්දී සචින් අනෙක් පැත්තේ ඉඳන් ඉනිම ගොඩනගන්න පුළුවන් කියලා. ඒ වගේම සචින්ටත් අවශ්‍ය අවස්ථාවේ වේගින් ලකුණු ගන්න හැකියාවක් තියෙනවා කියලා තමයි දිල්ෂාන් කියන්නේ. අංක තුන ප්‍රතිකරු විදිහට නම් කරලා තියෙන බ්‍රෑන්ඩ් ලාරා දිල්ෂාන් කියන විදිහට වේග පන්දු යවන්නන්ට වගේම දඟ පන්දු යවන්නන්ටත් එක විදිහට පහර දෙන්න පුළුවන් ලාරා පන්දු යවන්නන්ට පන්දු යවන්න අමාරු ප්‍රතිකරුවෙක් කියලා තමයි දිල්ෂාන් කියන්නේ. කණ්ඩායමේ වැදගත්ම තැනක් විදිහට හඳුන්වන්න පුළුවන් අංක හතර තැන දීලා තියෙන මහිලට දිල්ෂාන් කියන විදිහට අමාරු තනතිලිවල වැදගත් තරඟවල පීඩනයක් එක්ක ඉනිම ගොඩනගන්න මහිල තරම් සමතෙක් නැහැ. ඒ වගේම තමන් දැක්ක හොඳම නායකයෙක් වගේම සුපිරි පන්දු රකින්නෙක් විදිහට තමයි දිල්ෂාන් මහිල හඳුන්වන්නේ. කණ්ඩායමේ නායකත්වය දීලා තියෙන්නේ රිකී පොන්ටින්ට. ලොකුස්ලාන වැඩිම ප්‍රමාණයක් දිනවල දීපු පොන්ටින් මහිලෙක මැදපෙළ ශක්තිමත් කරන්න හැකියාව තියෙන හොඳම ප්‍රතිකරුවා කියලා තමයි දිල්ෂාන් කියන්නේ. කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් තැන දීලා තියෙන්නේ ජැක් කලිස්ටර්. දිල්ෂාන් කියන විදිහට ඒ තීරීම හරි පහසු තීරණයක්. මොකද පසුගිය කාලේ හිටපු දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා තමයි කලිස්. ඒ වගේම ඉනිම ආරම්භයේ මැද වගේම අවසානයේත් හොඳින් පන්දු යවන්න පුළුවන් දක්ෂෙක් තමයි ජැක් කලිස්. දිල්ෂාන් දක්වපු ප්‍රතිකරුවන් අතරින් දක්ෂතාවයෙන් ඉස්සරහම ඉන්න කෙනෙක් විදිහට තමයි දිල්ෂාන් කලිස්ව හඳුන්වන්නේ. කණ්ඩායමේ කඩුරු රකින්න වගකීම පවරලා තියෙන ABD විලියස්ට අනෙක් ප්‍රතිකරුවන්ට වැඩිය වෙනස් පහරවල් තියෙන ප්‍රතිකරුවෙක් නිසා කණ්ඩායමට AB ඉන්න එක ලොකු හයියක් කියලා දිල්ෂාන් කියන්නේ. IPL තරගාවලියේ සෙල්ලම් කරද්දී ඩිවිලියස් එක්ක සෙල්ලම් කරපු දිල්ෂාන් ඩිවිලියස් හඳුන්වන්නේ ගොඩක් හිත හොඳ ක්‍රීඩකයෙක් කියලා. කණ්ඩායමට වේග පන්දු යවන්නෙක් විදිහට අක්‍රම් නම් කරන දිල්ෂාන් කියන්නේ තමන් දැකපු දක්ෂතම වමත් වේග පන්දු යවන්නෙක් විදිහට අක්‍රම් ඉස්සරහින් ඉන්නවා කියලා. පන්දු දෝලණය කරන්න තියෙන හැකියාවත් සුපිරි යොක පන්දු යොමු කරන්න තියෙන හැකියාවත් නිසා අක්‍රම් කණ්ඩායමට වැදගත්ම තේරීමක් කියලා දිල්ෂාන් කියන්නේ. අනික වේග පන්දු යවන්න විදිහට කට් මෝල්ස් තෝරන දිල්ෂාන් කියන්නේ ග්ලේන් මැක්ග්‍රාට්ට වැඩිය පන්දුව හොඳින් ඉහළ ගන්න පුළුවන් හැකියාව වෝල්ස්ට තියෙන නිසා මැක්ග්‍රාට්ටත් වඩා වෝල්ස් කණ්ඩායමට ගන්න තමන් කැමතියි කියලා. ශ්‍රී ලංකා සුපිරි පිටදඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයි අමුරලිදරන් ඕනෑ තනතිලක පන්දුව දඟ කවන්න පුළුවන් ක්‍රීඩකයෙක් නිසා මේ කණ්ඩායමේ පිටදඟ පන්දු යවන්නාගේ තැන මුරලිට දෙනවා කියලා තමයි දිල්ෂාන් කියන්නේ. පිටදඟ පන්දු යවන්න වගේම දුස්රා පන්දුවත් යොදාගෙන ඕනෑම විදිහක ප්‍රතිකරුවෙක් දමනය කරන්න මුරලිට පුළුවන් කියලා තමයි දිල්ෂාන් කියන්නේ. මේ හැම ක්‍රීඩකෙම ගොඩක් තැම්පත් ක්‍රීඩකයෝ නිසා කණ්ඩායම සටක්කාමී ක්‍රීඩකෙක් විදිහට ෂේන් නෝන් නම් කරනවා කියලා තමයි දිල්ෂාන් කියන්නේ. පාදක පන්දුව ගුග්ලි පන්දුව හොඳටම ක්‍රියාත්මක කරන්න ෂේන් නෝන්ට හැකියාව තියෙනවා කියලා තමයි දිල්ෂාන් කියන්නේ. මේ තමයි දිල්ෂාන්ගේ කණ්ඩායම. ඒ කණ්ඩායම ගැන ඔයාලට හිතෙන අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී ඔයාට සුබ දවසක්.